LTTE ත්‍රස්තවාදීන්ගේ මුලිතිව ප්‍රදේශයේ පිහිටි ගුවන්පතේ අත්පත් කරගත් 59 වන සේනාංකයේ රණවිරු තවදුරටත් ඉදිරියට මෙහෙයුම් ක්‍රියාත්මක කරති. ගුවන්පතේ අත්පත් කර ගැනීම පිළිබඳ වන්නි සටන් පෙරමුණේ සිට අප නියෝජිත සුජිත් විතානපතිරණ ගෙනෙන වාර්තාවක් වෙත දැන් අපි යොමු වෙමු. උතුර මුදා ගැනීමේ වන්නි මානුෂීය ක්‍රියාන්විතේ තවත් තීරණාත්මක ජයග්‍රහණයක් සනිටුහන් කරමින් LTTE මුලිතිව ඝන වනාන්තරය මැද ඉදිකළ තිබූ ගුවන්පතය අත්පත් කර ගැනීමට විරෝධාර රණවිරුවන් සමත්ව සිටිනවා. දින දෙකක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුව 59 වන සේනාංකයේ 593 වන බලසේනාවේ නම්මන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් මෙම තීරණාත්මක ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වුණේ. යුදමුදාව අතටපත් වූ LTTE සිව්වන ගුවන්පතයයි මේ. මුලිතිව් ප්‍රදේශයේදී හමු වූ ප්‍රථම ගුවන්පතයද මෙයවනවා. ගුවන්පතේ දිග කිලෝමීටර 2යි මීටර 500ක්, පළල මීටර 100කටත් වඩා වැඩි. ඝන වනාන්තරය මැද ඉදිකොට ඇති මෙම ගුවන්පතය මුලිතිව් නගරයට බටහිර දිසාවෙන් පිහිටා තිබෙන්නේ. 59 වන සේනාංකාධිපති බ්‍රිගේඩිය නන්දන උඩවත්තගේ නායකත්වයෙන් 593 වන බලසේනාධිපති කර්නල් ජයන්ත ගුණරත්නගේ මෙහෙයවීමෙන් නම්මන සිංහ රෙජිමේන්තුව අත්පත් කරගත් මෙම ගුවන්පතය මෙතෙක් ආරක්ෂක අංශ අතටපත් වූ LTTE විශාලතම ගුවන්පතයයි. LTTE සැහැල්ලු ගුවන් යානා ක්‍රියාකාරකම් රැසක් සිදු ඇති මෙම ගුවන්පතය ඉතා සැලසුම් සහගත ක්‍රමවේදයකට තාර දමා සකස් කොට තිබෙන්නේ. ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීමත් සමග මේ ආකාරයෙන් මෙම ගුවන්පතයේ තැනින් තැන LTTE විනාශ කොට දමා ඇති ආකාරය මෙම ප්‍රදේශයේ ප්‍රවෘත්ති ආවරණය නිරත අපට දැක ගැනීමට හැකි වුණා. LTTE සැහැල්ලු ගුවන් යානා ක්‍රියාකාරකම් සිදුව තිබෙන්නේ මෙම ගුවන්පතය යොදා ගනිමින් බවට කිසිදු සැකයක් නැහැ. ඊට සාක්ෂි ගුවන්පතය මතුපිට හා අවට ප්‍රදේශයේ මේවන විටත් පවතිනවා. LTTE ත්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානා සගවා තබන්නට ඇත්තේ මෙම ස්ථානය ලෙසයි ආරක්ෂක හමුදාවන් පෙන්වා දෙන්නේ. මෙම ස්ථානය LTTE සකස් කොට ඇත්තේ යුද ටැංකි සකස් කිරීමට යොදා ගන්නා ආරක්ෂිත තහඩු යොදා ගනිමින්. මේ ආකාරයෙන් වූ සැහැල්ලු ගුවන් යානා සගවා තබීමට සකස් කළ ස්ථාන දෙකක් ගුවන්පතයට යාබදව සූක්ෂම ලෙස කැලෑව තුලදී යුද හමුදාව සොයාගනු ලැබුවා. විශේෂයෙන් ආරක්ෂිත තහඩු දෙක බැගින් යොදාගෙන මෙම ගුවන් යානා සංගවා තබන ස්ථානය සකස් කොට තිබෙන්නේ. ඒවට කන්ටේනර් පෙට්ටිවලට වැලි පුරවා දැඩි ලෙස ආවරණය කොට ඇති ආකාරයයි මේ. සැහැල්ලු ගුවන් යානා සංගවා තබන ස්ථානයේ වහල ආරක්ෂිත තහඩු වලින් ආවරණය කොට ඊට මතු පිටින් තේක්ක කොටන් අතුරා ඊටත් මතු පිටින් වැලි කොට අතුරා තිබෙනවා. අනතුරුවයි කැලෑබද සටන් සඳහා භාවිතා කරන ඇඳුම් වලින් සැකසූ රෙදිවැල් වලින් ගුවන් යානා සංගවා තබන ස්ථානය සම්පූර්ණයෙන්ම ආවරණය කොට තිබෙන්නේ. ඒ සඳහා යොදාගත් ආවරණයි මේ. ගුවන් යානා ඉන්ධන පිරවුම් කීපයක්ද එම ස්ථානයේම ඉතා ආරක්ෂිතව තබා ඇති ආකාරයද අපට දැක ගැනීමට හැකි වුණා. ගුවන්පතේ සිට සැහැල්ලු ගුවන් යානා සංගවා තබන රහසිගත ස්ථානයට ගුවන් යානා ගෙන ගොස් තිබෙන්නේ දුම්රිය පීලි යොදා ගනිමින් සකස් කළ මාර්ගයකින්. මෙම රහසිගත සැඟවුම් පොළට ගුවන් යානා රැගෙන ගිය සලකුණු මේවන විටත් ගුවන්පතේ පවතිනවා. එනිසාමයි LTTE ගුවන් යානා ක්‍රියාකාරකම් මෙම ගුවන්පතය තුල සිදු බවට නිශ්චිතව සඳහන් කළ හැක්කේ. LTTE වූ මෙම ගුවන්පතය රැකගැනීම සඳහා මේ ආකාරයෙන් නිර්මාණය කළ කම්බි වැටවල් වලින් සකස් කළ අධි ආරක්ෂිත කලාපයක් නිර්මාණය කොට තිබෙනවා. ගුවන්පතයට පිවිසීමට පෙර මේ ආකාරයේ වූ ආරක්ෂිත කම්බි වැටවල් හතරක් දැකිය හැකි. කිසිදු සිවිල් වැසියෙකුට LTTE ගුවන් තොටුපොළ ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ දී නැහැ. ඉතා රහසිගතව සූක්ෂම ක්‍රමවේදයකට ගුවන්පතය හා ගුවන් තොටුපොළ ප්‍රදේශය LTTE පවත්වාගෙන ගොස් තිබෙනවා. මුලිතිව් දිසාවට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ සිට ගුවන් තොටුපොළ මාවත ලෙස නම් කළ මාර්ගයක්ද දැකිය හැකි. ගුවන් තොටුපොළ ප්‍රදේශය ලෙස ඉතා විශාල භූමියක් කම්බිවලින් වටකොට අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි පවතින්නේ. LTTE ඉතා වැදගත් වූ මෙවන් මර්මස්ථාන පවා රැකගැනීමට නොහැකිවීමෙන් වන්නි මානුෂීය ක්‍රියාන්විතය තුළින් LTTE කෙතරම් දුර්වල වී ඇද්දැයි සාක්ෂි සහිතව සනාථ වනවා. තමිල්ලානන්ද, වසන්ත කුමාර් සමගින් මම සුජිත් විතානපතිරණ ආරක්ෂක හමුදාවන් විජයග්‍රාහී ලෙස අත්පත් කරගත් මුලිතිව් ප්‍රදේශයේ පිහිටි LTTE ගුවන්පතයේ සිටයි.